අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල මෙරට කොවිඩ් වැළඳුණු දරුවන් සංඛ්‍යාව 45000 පණී 20000ක් අවුරුදු 10ට අඩුයි දරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට බූස්ටර් එන්නතක් ලබා දීමට ජනපති අවධානය හමුදාපති කියයි පාර්ලිමේන්තු කොවිඩ් පොකුරක් ඇද්දයි සොයන්න CCTV පරීක්ෂාවට කොවිඩ් නිසා තැපැල් කටයුතු සීමා කෙරේ රාගම මරණ ආදාහනයේට මහර වත්තල බියගම ඇතුළු ආදාහනාගාර නිමල්ලන්ස මැදිහත් වෙයි අතරමැදි කොවිඩ් මධ්‍යස්ථාන නව රෝහල් වාට්ටුසේම ආදාහනාගාරද අවශ්‍ය වීම කනගාටුවට කරුණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය කියයි ඉන්දියාවේ සේම මිනි කඳු ගොඩ ගැසෙනකන් බලන් ඉන්න එපා සජිත් රජෙන් නිල්ලයි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නියුත් කමිටුවක් කොවිඩ් මර්ධනයට වහාපත් කරන්න යයි හිටපු අගමැති රනිල් ආණ්ඩුවෙන් නිල්ලයි ඉන්දියාවේ දිල්ලිය එන්නත් තිඟයක චීනයේ නගර 40ක ඩෙල්ටා ගුරු විදුහල්පති වැටුප් ගැටලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේට වීදි සටන් අතහැර අලුත් සටනකට ගුරුවරුන් සූදානම් පාලන මිලට සහල් නැතිනම් මෝල් හිමියන් අධිකරණයට ගහින් වැටුණු මිනිහට එළදෙන ඇන්න කිරිපිටි හිඟය උපතින් ආබාධිත දරුවන්ට වඩා ආබාධිත පුත්තලමේ සමෘද්ධි නිලධාරීන් හිටපු ජනපතිවරුන්ගේ Facebook සටහන් ප්‍රථමයෙන් දේශීය පුවත් මෙවන විට මෙරට දරුවන් 45000කට වැඩියෙන් කොවිඩ් රෝගයට ගොදුරුව ඇතැයි රිචුයාරයා ළමාරෝහලේ දැඩිසත්කාර ඒකකයේ බහර විශේෂඥ වෛද්‍ය නලින් කෙතුල්වත්ත මහතා පවසනවා. මෙම දරුවන් අතරින් 20000ක් පමණ වයස අවුරුදු 10ට අඩු බවයි වාර්තා වී ඇත්තේ. මියගොස් ඇති දරුවන්ගේ සංඛ්‍යාව 14 දෙනෙකු වනවා. තුන්වන එන්නතක් නැතහොත් බූස්ටර් එන්නතක් පිළිබඳ ජනපති ලබා දුන් උපදෙස් පිළිබඳ යුද්ධ හමුදාපතිවරයා මේ අතර අද විශේෂ ප්‍රකාශයක් කළා. දැන් අපේ රටේ කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාව. සීක්‍රීන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය අපේ දරුවන්ද ගොදුරු කරගනිමින් සිටින්නේද යන්න දැන් බරපතල ප්‍රශ්නයක්. මේ පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දුන් රිචුයි ආර්යා ළමාරෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කෙතුල්වත්ත මහතා. මේ දක්වා කොරෝනා රෝගීන් ළමයින් 45000ක් පමණ මිල වාර්තා අනුව ශ්‍රී ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. ඒ අතරින් 20000ක් පමණ අවුරුදු 10ට වඩා අඩු ළමුන් බව සුගිරා සෞඛ්‍ය අමාත්‍යමය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කළා. මේ අතරින් 14 දෙනෙක් මිය ගිහින් තියෙනවා. මේ 14 දෙනාගෙන් වැඩි පිරිසක් වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන ළමුන්. මේ නිල වාර්තාව 45000 කිව්වට තව බොහෝ ළමුන් පිරිසක් සමාජයේ මේවර විට සජීත වෙලා මෙතර ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඉල්ලා සිටින්නේ යම් අයකෝ ආසාදිතයෙකු ඇසුරු කර ඇත්නම් දින 3ත් 5ත් අතර අනිවාර්යෙන් කොරෝනා පරීක්ෂණයක් කළ යුතු බවයි. මෙම තීන්දුව ඇමරිකාවේ වසංගත පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශවලට ඇතුළත් කර ඇතයිද ජීවන්දර මහතාගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වනවා. මීට පෙර පැවතියේ දින 5ත් 7ත් අතර කාලයකදී කොරෝනා පරීක්ෂණය සිදු කළ යුතු බවයි. මෙතර පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද කොරෝනා රෝගීන් බවට පත්ව තිබෙනවා. පාර්ලිමේන්තුව තුල ඔවුන් ඇසුරු කළ අනිකුත් මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් හඳුනා ගැනීම සඳහා මෙවන විට CCTV දර්ශන පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ බේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා ඒ බව අප කළ විමසීමකදී තහවුරු කළා. මහින්දානන්ද අලුත්ගමගේ තිස්ස කුට්ටියාරච්චි, රෝහණ දිසානායක සහ දිලිප වේදාරච්චි යන මැති ඇමතිවරුන් කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබනවා. පවතින අවධානම් තත්ත්වය හේතු කොටගෙන තැපැල් කටයුතු සීමා කිරීමට සිදු ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. ඒ අනුව තැපැල් කටයුතු සතියකට දින 4ක් පමණක් පවත්වාගෙන යන බවයි ඔහු සියතට ප්‍රකාශ කළේ. චීනයේ නිෂ්පාදිත සයිනෆාම් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා තෝගයක් අද අලියම දිවයිනට රැගෙන බිත් තිබෙනවා. ඒ 86,000ක්. ඊයේ දින තුල 30000කට ආසන්න ඇස්ට්‍රොසෙනිකා පළමු මාත්‍රා තෝකයක් ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව 10000කට පමණ ඊයේ දින තුල ලබා දුන් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. අදත් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වුණා. විහාර මහදේවී උද්‍යානය, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන ගණනාවක් එන්නත් කිරීම සඳහා වෙන් කර තිබෙනවා.
අවශ්‍ය වන්නේ නම් බූස්ටර් එන්නත් සඳහා සූදානම් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවත් ඊට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. கோவிட் மரண ஹேத்து கொட்டகின மிருத ஷரீராகார பிரியமின் பவத்தினவா விசேஷேன் மேதேய கடினமின் ஆதாகனே கலியுதுய் ஓத்கத வெமின் பவத்தின தத்வே அணுவ சமஹர ஆதாகனாகார பை 24 ம கிரியாத்மக கலத் மே சிரரு ஆதாகனே ஹிதன தரம் பஹசு வண்ணே நஹ ஏ நிசா வஹா ஏ சதஹ கிரியாத்மக வேயுதுவ திபெனவா ராகம ரோஹலே ஓத்கத ஏதி தத்வே பரீட்சா கர பலு ராஜா மதே நிமல்லன் சா அவஷ்ய நிசி பீவர கனிமட உபதேஸ் தே திபெனவா ராகம ரோஹலே ஏதி மிருத ஷரீர மஹர வத்தல பியகம ஜாயல කටාන සහ මේගමෝ ආදාහනාගාර වෙත වහා යවන්නේයි ඔහු උපදෙස් දී තිබෙනවා. මේ අතර අද දියුලපිටියේදී මාධ්‍ය හමුවක් ඇද වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ අතරමැදි රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කරන වාසේම ආදාහනාගාරද අවශ්‍ය බව ප්‍රකාශ කිරීමට තරම් අද අප අවාසනාවන්ත වී ඇති බවයි. මරණ 98ක් වාර්තා වෙනකොට 60ට වැඩි වැඩි හිටියෝ තමයි 70ක් මැරෙන්නේ. මේ මරණවල වගකීම ආණ්ඩුව බාර ගන්න ඕන. රෝහල් වල මෝචරි වල මලමිනි ගොඩ ගැහිලා තියෙන නිසා මේ මලමිනි ආදාහනය කරන්න හැකියාවක් නැති තත්යකට පත් වෙලා තියෙනවා. ජාතික රෝහලේ මෝචරියට දවසකට 10ක් මලමිනි ගොඩ ගැහෙනවා නම් මෝචරියෙන් එළියට අරගෙන යන දවසකට 5යි. හැමදාම 5ක් අතිරේක විදියට මෝචරිය තුල ගොඩ ගැහිලා ඉන්නේ. අපි දන්නවා බොරැල්ලේ ප්‍රධාන ආදාහනාගාරයට දවසකට උච්චල අවසන් කරන්න පුළුවන් 20ක් වගේ ප්‍රමාණයක් කියලා. පැය 24ම වැඩ කරොත්. නමුත් ඒ 20ට වඩා විශාල ප්‍රමාණයක් මලමිනි ගොඩ ගැහෙනවා කොළඹ ආශ්‍රිත රෝහල් වල. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ ප්‍රතිකාර මධ්‍යස්ථාන හදන එක හරි රෝහලවල වාට්ටු වැඩි කරන එක හරි ඒ වගේම ආදාහනාගාරවලත් ධාරිතාවය අනිවාර්යයෙන්ම වැඩි කළ යුතුයි. ආණ්ඩුව මේ විදිහට නම් කොවිඩ් කළමනාකරණය කරන්නේ පාසල් හදනවා වෙනුවට රෝහල් හදනවා වෙනුවට ආදාහනාගාර හදන්න වෙන තත්ත්වයක් ආණ්ඩුවට උද්ගත වෙනවා. මොනතරම් දැනුවත් කිරීම කළත් නිරෝධායන නීති සලකන්නේ නැති මිනිසුන් තවමත් හැමතැනම සැරිසරනවා. එවන් පුත්කලින් සොයා බණ්ඩාරවිල සතිපොළ සහ සුරසෙල් ආශ්‍රිතව අද මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. මෙතන තව ගොඩක් මිනිස්සු එනවා මේ පොලේ බිස්නස් කරගන්න එන මිනිස්සු. හරිද? බඩු ඔයගොල්ලෝ බිස්නස් කරගන්නවනේ ඒක හරියට කරන්න. මාස්ක් එක හරියට දාන්න. ඈ? දුරස්ථභාවය හරියට තියාගන්න. මිනිසුත් එක්ක ගනුදෙනු කරනවා. මෙතර ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. ගාල්ල දිස්ත්‍රික්කයේ සමහරුන් නිරෝධායන නීති නොසලකා හරිමින් කටයුතු කරන අයුරේ මේ. අවසන් වශයෙන් වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප ඔබට මතක් කරන්නේ මිනි කඳු ගොඩ ගැසෙන රටක් හදනවාද එසේ නැතිනම් සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කර ගන්නවාද යන්නයි. ඔබද මබද නිරෝධායන නීති අකුරටම පිළිපැදිය යුතු අතර ඒවා නොසලකන මිනිසුන්ට දුටුතැන විරෝධය පාන ලෙසද අප ඉල්ලා සිටිනවා. නිරෝධායන නීති අකුරටම පිළිපදිමු. කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව නොගත් බස්නාහිර පළාතේ 60ට වැඩි සහ බරපතල රෝගාබාධ ඇති පුද්ගලයින්ට ලබන දසවනදා සිට එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා. එම වැඩසටහන දින 3ක් පුරා ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 19.6 දුරකථන අංකය අමතා මේ සඳහා ලියාපදිංචි විය හැකියි. නියමිත ආසන සංඛ්‍යාවට අනුව පමණක් මගී ප්‍රවාහනය ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම මහතා පවසනවා. රාජකාරී හැඳුනුම්පත අනිවාර්ය බවයි ඔහු පවසන්නේ. බස් රථ අපි අඩුවෙන් ධාවනය කරපුවා. මේ බස් රථ තුළ තදබදය වැඩි වෙන නිසා අපි තීන්දුව කර දෙනවා බස් රථ ධාවනය කරන බස් රථ ප්‍රමාණය වැඩි කරන්න. වැඩි කෙරුවොත් තමයි ආසනගත ගානට මගින් පවත්වාගෙන යෑමට හැකියාව තියෙන්නේ. පෞද්ගලික බස් ධාවකින්ටත් අපි කියලා තියෙනවා නියමිත කාලසටහන් ධාවනය කරන්න. රාජකාරී සඳහා යන අය පමණයි ප්‍රවාහනය කර යුත්තේ. යාගේ හැඳුනුම්පත් ඕන දෙයක් පරීක්ෂා කරන්නත් රියදුරු කොන්දොස්තර මහතුන්ට අවසර තියෙනවා. පොලිසියට උපදෙස් දීලා තියෙනවා මේ වෙනකොටත් ආසනගත මගින් සංඛ්‍යාව පමණයි ප්‍රවාහනය කර යුත්තේ. ඒ රියදුරු කොන්දොස්තර මහතුරු අත්අඩංගුවට අරන් උසාවි ඉදිරිපත් කිරීම අපි කෙරුවා. ලංගමත් අපි එහෙම කෙරුවා බස්සද කීපයක්. ඒ වෙනකොට බලපත්‍ර 20කට ආසන්න ප්‍රමාණයක් අන්තර්පලාත් ඒ වගේම 50කට ආසන්න ප්‍රමාණයක් අභ්‍යන්තර බලපත්‍ර අත්තිටුවලා තියෙනවා. තිබුණේ එක සැරේ මගෙන් එන එක නම් ප්‍රශ්නේ. ඒකත් දැන් සතුදා දිනේ සිට වෙනස් කරලා තියෙනවා. තදබදයක් තිබුණත් තදබදයක් නැති වුණත් මගින්ට බස් තිබුණත් නැති වුණත් රියදුරු කොන්දොස්තර මහතුරුන්ට කිසිම අයිතියක් නැහැ එක මගියෙක්වත් බස් රථය තුල හිටගෙන ගෙන යන්න. එම කවුරු හරි අහුවුණොත් අපි මේ වෙනකොටත් පොලිසියට උපදෙස් දීලා තියෙනවා. එයයි නිරෝධායන නීති
උල්ලංඝනය කිරීම මත පොලිසියට ඉදිරිපත් කරනවා ඇති. දිගින් දිගට මේ නීති උල්ලංඝනය කෙරුණු පොදු ප්‍රවාහන තුල තදබද ඇති වුණු නැවතත් අපිට පොදු ප්‍රවාහන වරංගු කරන්න කනගාටු වෙනුමක් සිදු වෙනවා. පළාත් තුල බස් රථ 4500ක් පමණ ධාවනය වෙනවා. ඊට අමතරව අන්තර් පළාත් බස් රථ සීමිත ප්‍රමාණයක් පමණක් ධාවනය වෙනවා. සාමාන්‍ය ජනතාවගෙන් අපි කරුණිකව ඉල්ලා සිටිනවා මේ පහසුකම් සලසලා දීලා තියෙන්නේ මේ සති දෙකක තුනක කාල සීමාවක් සඳහා පෞද්ගලික අංශයේ රජයේ සේවක සේවිකාවන් සඳහා මේ අවස්ථාවේදී පොදු ප්‍රවාහන භාවිතයෙන් වලකී සිටින්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේදී සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන්න දිවයිනේ සෑම ප්‍රදේශයකම. අපි පැහැදිලිව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තරවලට අපි පැහැදිලිවම උපදෙස් ලබා දීලා තියෙනවා බස් රථවල හිටගෙන මගීන් ගෙනියාමෙන් වලකී සිටින ලෙස. මේ චක්‍ර ලිපිය නැත්තම් චක්‍ර ලේඛනය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවේසේ කොරෝනා මරණ ගොඩ ගැසෙන තෙක් බලා සිටීම රජයේ ප්‍රතිපත්තියදයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා. ඒ දෙමරවැව මැණික් රජමහ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති හිමියන් මුණ ගැසුණු අවස්ථාවේදී අත්තේ බහයන් කුණුත් එයා කියන ඉන්දියාව වගේ මේ මලගිනි ගුණ ගැන හිතන බලන් ඉන්නවා බලගින්ද රීලු අත්තේ බහයන් කුණුකොට මලගිනි ගුණ ගැන නම් ඒක දිහා බලාගෙන ඉන්නක මේ රජු ප්‍රතිපත් දිගින් දිගටම රජේ අපිට කියාගෙන යනවා එන්නත ලබා නොගත්ත කට්ටිය තමයි බහුතර ප්‍රතිශතයක් මරණයට පත් වෙන්නේ සහ ආසාදිත කට්ටිය පත් එතකොට අපි අහන්න ඕන ප්‍රශ්නයක් දැන් එන්නත ලබා නොගත්ත නිසා ආසාදිතින් වැඩි වෙනවද මරණ වැඩි වෙනවද කවුද රටේ ජනතාවට ඉන්න තරගන්නේ මේක කරුකු කර මාස ගණනාවක් වුරුල්ලේ කිව්ව හේද මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මර ඇනින් කිය සමහරක් තමයි පාරම්පරික ඉන්න මේ මුක්ති දෙන්නකට මේ මොකද මේ කොරෝනා වෙදින ඉවර වෙනවා කියලා අපේක්ෂා එතකොට ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනින් පැණි මෙදෙන්න ඕනපත් වෙනවා ඉතින් සෞඛ්‍ය මුක්තියක් තිබුණා පැණි ගැන හිත හිත මුක්ති ගැන හිත හිත ඉන්න කාලේ එන්නත් ටික ගෙනාවා නම් මේ රටේ ජනතාවට ඉන්නත් ටිකල මේ මරණ ටික අවම කරගන්න දැන් රජයේ යම්ති වරුත්ත කිසිම සදාචාර සම්පන්න අයිතියක් නැහැ මේ මරණ සිදු වෙන්නේ ඉන්නත් නොගත්තයි එහෙම අයිතියක් නැහැ මේ ආණ්ඩුවේ වැදගත්කමට කියන්නේ පරක් වෙලා එන්නතරින්නල්ල සිද්ධ වීම තුළ එන්නත්වල මිල ගණන ඉහළදී ඩොලර් 5ට ගින්නන්න පුළුවන් එන්නද වෙන්නේ ඩොලර් 5 වගේ ඉතින් එතනදී එන්නත් දූෂණයකුත් සිද්ධ කොරෝනා මර්ධනයට වහාම විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කරන්න යයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා. කොරෝනා මර්ධන කාර්යසාධක බලකාය අසාර්ථක බවයි ඔහු පවසන්නේ. එමෙන්ම කොරෝනා මරණවල වගකීම කාර්යසාධක බලකාය බාරගත යුතු බවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. කොවිඩ් වසංගතය අද සීග්‍රයෙන් පැතිරෙනවා. දවසකට 90ක් 100කට වැඩි ප්‍රමාණයක් මිය යනවා. මේ සංඛ්‍යා ලේඛන ගැනත් ප්‍රශ්න තියෙනවා. පාර්ලිමේන්තුවේ උපදේශකාරක සභාව මේ ගැන වාර්තා කරන්න වමන. ඒත් සමහරු කියනවා ඉන්දියාවටත් වඩා දරුණු තත්ත්වයක් ලංකාව ඇති වෙන්න පුළුවන් කියලා. එන්නත ලබා දීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නොකර වෙනම හමුදාව යටතේ කරන්න. ඒක පිළිගන්න බැරි තත්වයක්. ඒක අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ වගේම එන්නත දෙන්න ඕනේ අවුරුදු 12න් වැඩි සියලු දෙනාට. අද කොවිඩ් පිළිබඳ රෙගුලාසි ගණනාවක් ආණ්ඩුවෙන් දැනුම් දීලා තියෙනවා. නමුත් එකක්වත් වළංගු නැහැ. 1896 පනතෙන් මේවා පාලනය කරන්න බැරි වෙනවා. ඒ කාලේ කොවිඩ් තිබුණ නැහැ. වෛද්‍යවරුන් විශේෂයෙන්ම කියන්නේ මේකට ගත යුතු පියවර. වෛද්‍ය හා සෞඛ්‍ය ශාස්ත්‍රය නිසා තමයි අද අපි බේරෙලා ඉන්නේ. ඒත් ඒ අයට ඇහුම්කන් දෙන්නේ නැහැ. වෛද්‍යවරුන් ලොක්ඩවුන් එකක් ඉල්ලලා තිබෙනවා. ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒකට හේතුව කුමක්ද කියලා අඩු ගන්න රටට දන්වන්නේ. මොකද මේකේ වගකීම බාර දීලා තියෙන්නේ මේ කාර්යකායක බලකායට. ඒ බලකායට මේ වැඩ කටයුතු කරන්න ශක්තියක් නැහැ. මේ කොමිටිය අද මේ මරණවලට විශේෂයෙන්ම වග කියන්න උවමන. WHO ආයතනයේ යටතේ විශේෂඥයන්ගේ වෙනම කොමිටියක් තියෙන්න ඕනේ. අද එහෙම කොමිටියක් ලංකාව විතරයි නැත්. අනික හැම රටකම එහෙම කොමිටියක්. ඉතින් වහාම වෛද්‍ය විශේෂඥයන් එකතු කරගෙන මේ කොමිටිය රජය ඇති කරන්න තිබෙන. නැත්තම්
ලංකාව 21 වෙනි ශතවර්ෂයේ විශාලා මහා නුගර බවට පත් වෙන්න පුළුවන්. වහන්න ඕන වෙලාවට රට අරිනවා. අරින්න ඕන වෙලාවට රට වහනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවත්වල මහතාගේ චෝදනාව. අවශ්‍ය වූහත් රට වැසීමට සිදුවෙනවා. ඒ ජගත් කුමාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය. හැමෝම පරිස්සම් වුණේ නැත්නම් මැරෙන්න තමා වෙන්නේ. මේ ආදිවාසී නායකයාගේ අදහස. මේ වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳ පළ වූ අදහස්. අපි ආණ්ඩුවට දැන් මේ වෙලාවේ දොස් කී කියා ඉන්න එක නෙමෙයි හරි. ජනතාවක් හැටියට මේ රටේ පුරවැසියන් හැටියට තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සපයා ගත යුතුයි. මේ සමාජයට මාස්සෙක දාන්න සමහර මිනිස්සු සැලකිලිමත් වෙන්නේ නැහැ. අතට විසබීජ හරණය කරගන්න සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ රෝගය කියන එක මේ UMP ද ශ්‍රී ලංකාද පොහොට්ටුවද කියලා JVP ද කියලා කොටස් කර කර මේ කොරෝනා හැදෙන්නේ නැහැ. මොනේක මන්ද වුණත් ඇත්තටෙනෙම්ම අද දවස් පුජ්‍ය මන්ද වෙනකොට මේ ඇත්තන්නේ පාලනයක් කොදෝ විච්ච හින්දා මේ ලෙඩපොජ්ජ වැඩිතනෙන් මන්දු වෙලා තිබෙනවා කියන එකමත් මේ ඇත්තන්ට හිත්ලන්න මාම කැච්චත් තැන වල උද්ඝෝෂණ තිබෙනවා පෙළපාලි තිබෙනවා මිනික් ගජ්ජු කෑගම් පොජ්ජ මන්දු කරනවා අයිතින් මන්දු කරගන්න මංගච්චලා ලෙඩපොජ්ජ මන්දු වෙලා මේබට දමන තැනමට මන්දු වුණොත් මේ ඇත්තු මොන අයිතිය මන්දු කරගත්තත් වැඩපොජ්ජක් උදෝවිනවා පළවෙනි එන්නත ගන්නින් නැති අය ඉන්නවා පුළුවන්කම තියෙද්දි ඒගොල්ලෝ බොහෝ අමාරුයි අදගෙන ගිහලා තමයි ඉන්ජෙක්ෂන් එක ගහන්නේ ඊළඟ එකක් ගහලා අනිත් එක ගහගන්න නැතුව ඉන්නවා මේ එන්නත් දෙකම පාවිච්චි කිරීමෙන් අරණ සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්. රජයේ ප්‍රධානම අද ව්‍යාපෘති බලපත් වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න මේ වෙනත ලබා දීම. රජය උත්සාහ කරනවා අපි තමයි හොඳටම වැක්සින් එක ගැහුවේ අපි තමයි හොඳටම වැක්සින් එක ගැහුවේ කියලා. නමුත් ඇත්ත තත්ත්වය තමයි අපි වැක්සින් එක ගහන්න පටන් ගත්තදී ගොඩක් ප්‍රමාද වුණා. ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක කරමින් යන්නේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම. උන්ගේ දේශපාලන න්‍යායපත්‍රයට වැක්සින් ගහනවා මිසක් වෛද්‍ය කාර්යාංශවල න්‍යායපත්‍රයට වැක්සින් ගහන්නේ නැහැ. මේක තාම සමාජගත වුණ නැහැ කිය කියා බොරු කියන්නේ නැතුව සෞඛ්‍ය අමාත්‍යතුමිය. දැන් මේක කියන්න ඕනේ ඇත්ත තත්ත්වය. මම හිතන්නේ මේ තියෙන තත්ත්වයට අපිට නෙමෙයි ලෝකේ කාටවත් මුණ දෙන්න අමාරුයි. එක එක දවසට පෑයෙන් පෑයට තත්ත්වය වෙනස් වෙමින් තියෙනවා. සමහර විට රට යම් දින කිහිපයකට වහන්න උනත් සිද්ධ වෙවි. මොකද පවතින තත්ත්වෙත් එක්ක බොහෝ අය ඉල්ලීම් කරනවා. ඒක ලේසි නෑ. හැබැයි ලේසි නැතත් පවතින තත්ත්වයට මුහුණ දීලා යම් කාලයක් කෙටි කාලයකට වහන්න සිද්ධ වෙවි. එතකොට රජය මේ වෙලාවේ සියලුම රාජ්‍ය සේවකයන් කැඳෙව්වා. මේක රට පුරාම ව්‍යාප්ත වෙන්න එක විශාල ඉවහල් වීමක් නෙමෙයිද? ඒතකොට රජයට මේ තීන්දුව తీරන ගන්න කවුද උපදෙස් දෙන්නේ? මේ වගේ අද රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙන ජීවිතවලින් මන්දි ගෙවන්න. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රජයට අපි තමයි හොඳටම කරේ කියන්නේ නැතුව මේ වෙනකොටත් මේ රට විශාල මහනුවරක් වෙලා මේ රටේ ජනතාවට තුම්බිය ඇති වෙලා තියෙනවා. ඒ தත්ත්වය උදා කරලා දීලා තියෙන රජය රට වහන්න ඕන වෙලාවට අරිනවා අරින්න ඕන වෙලාවට වහනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් පිළිඅරගෙන තියෙන ලංකාව එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකයි කියලා තාම ඉක්මනින් එන්නත ලබා ගැනීමට ඔබ උනන්දු විය යුතුයි. සෙකන්ඩ් ඩෝස් එක ලබා දීමත් දැන් ක්‍රියාත්මකයි. ඒ වගේම ජනාධිපතිතුමා මුලින් කිව්වා යම් මොහොතක අවශ්‍ය වුණොත් තුන්වෙනි මාත්‍රාව ලබා දෙන්න උනත් අපේ ආණ්ඩුව සූදානම් කියලා. කොවිඩ් වසංගතය පාලනය කරන්න ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ. ආණ්ඩුව මේක නිදැල්ලේ යන්න ආරලා තිනොයි කියලා පේන්නේ. රට විවෘත කළ මුළුමනින්ම මෙය ප්‍රචාරය වෙන්න නැත්නම් ප්‍රචලිත වෙන්න ඉඩ දෙනවා නම් එහෙනම් ඒකේ වගකීම ආණ්ඩුව බාර ගන්න ඕනේ. ඇමරිකානු විශ්වවිද්‍යාලයක පරිශන කණ්ඩායමක් නිකුත් කරලා තිබුණා මීට ඉස්සෙල්ලා වාර්තාවක්. ලංකාවේ සැප්තැම්බර් මාසයේ අවසානකට 20,000ක් කොවිඩ් නිසා මරණයට පත්වනවායි කියලායි ඔවුන් අනුමාන කරලා තිබුණේ. ඒ තත්ත්වයට යනවද කියලා මම දන්නේ නැහැ. මොකද හේතුව 5000ේ සීමාව ඊයේ දවසේ පැනලා තිබෙනවා. චීනයේ නගර 40ක් පුරා ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා. කොවිඩ් වෛරසය මුලින්ම පැතිර ගිය වුහාන් නගරයේද අසාධිතයින් සොයා චීන සෞඛ්‍ය බලධාරීන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන්දියාවේ දිල්ලි නගරය බලවත් එන්නත් හිඟයකට මුහුණ දී සිටිනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ප්‍රථමයෙන් කොවිඩ් වාර්තා වූ චීනයේ වුහාන් නගරයේ වෙත යලි වෛරසය පැමිණ ඇද්දැයි දැන් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. මේ වන විට චීනයේ නගර 40ක් පුරා නව වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. ඒ ඩෙල්ටා ප්‍රභේදය බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ. චීන දේශීය නිපදවන එන්නත් වලින් මේ වන විට බිලියන 1.7ක මාත්‍රා ප්‍රමාණයක් ලබා දී අවසන්. ඉන්දියාවේ දිල්ලි නගරය බලවත් එන්නත් හිඟයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වනවා. දැනට පවතින එන්නත් කිරීමේ වේගය අනුව වැඩිහිටියන්ට එන්නත් ලබා දී අවසන් කිරීමට අවම වශයෙන් වසරක්වත් ගතවන බවයි වාර්තා වන්නේ. මිලියන 1.5ක් වැඩිහිටියන් එන්නත එනතෙක් බලා සිටිනවා. ඔවුන් සම්පූර්ණයෙන් එන්නත් කිරීමට මාත්‍රා මිලියන 3ක් අවශ්‍යයි. මොඩර්නා එන්නත ඔස්ට්‍රේලියාවට ගෙනීමට අවසර දී තිබෙනවා. එළමෙන මාස 3 තුළ මාත්‍රා මිලියන 3ක් ගෙන්වීමට නියමිතයි. අවුරුදු 12ට වැඩි දරුවන්ට එන්නත ලබා දීමටද සැලසුම් කර තිබෙනවා. මෙතර ඔස්ට්‍රේලියාවේ කේරන්ස් නගරයේද දින 3ක් සඳහා අද ලොක්ඩවුන් කළා.
මෙවන විට ලෝක කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 20 කෝටි 30 ලක්ෂයේ ඉක්මවා අවසන්. මරණද 43 ලක්ෂයේ ඉක්මවා තිබෙනවා. අද පස්වරෝ වන විට මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 2230 දෙනෙකු හඳුනාගත් බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. හෙට දහවල් වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගුරු වැටුප් විෂමතා පිළිබඳ ගැටලුව ඉදිරිපත් කරන බව පෝච්ච යල්වල පඤ්ඤාසේකර හිමියන් පවසනවා. කොවිඩ් තත්ත්වය නිසා වේදි සටන් අතර නව මානයකින් වර්ජන සටන ආරම්භ කරන බවයි ගුරු වෘත්තිය සමිති සංගම් පවසන්නේ. කොතලාවල පනතට එරෙහි පිරිස් අදත් අදහස් පළ කළා. මේ අතර දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ පාසල් විවෘත වූ පසු වේදි සටන් අවසන් බවයි. ගුරුවැටුප් විෂමතා සංශෝධනය කරන ලෙස ඉල්ලමින් පසුගිය හතරවනදා මහනුවරින් ආරම්භ කළ විරෝධතා පාගමන ඊයේ පස්යාලේදී තාවකාලිකව නතර කළා. පවතින කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනය සැලකිල්ලට ගනිමිනුයි ගුරු සංගම් මෙම තීරණයට එළඹුණේ. විරෝධතා පාගමන නතර කළද අනුකූත වෘත්තීය ක්‍රියාමාර්ග පෙර ආකාරයෙන්ම පවත්වාගෙන යන බවයි ගුරු වෘත්තීය සමිති පවසන්නේ. ඒ අනුව ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වී අදට දින 28ක්. මේ අතර ගුරුවැටුප් විෂමතා ඉවත් කරන ලෙස රජයට බල කරමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති මෙලෙස අදහස් පළ කර සිටියා. හෙට දහවල් 12ට එක්සත් ජාතීන්ගේ සංවිධානයට නැත්නම් යුනෙස්කෝ එකට ලිපියක් ඉදිරිපත් කරමින් කියා සිටිනවා. උන්ටත් මැදිහත් වී මේ ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය වැටුප් විෂමතාවය සඳහා ඉදිරිපත් වන ලෙස. ඒ වගේම අනිද්දා දිනේ අඟහරු ආදා දිනේ අපි බලාපොරොත්තු වෙනවා මෙරට සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන වෘත්තීය සමිති නායකින්ගෙන් සදුම්ලත් සම්මේලනයක් මගින් ඒ අයගේ සහාය මේ සඳහා ලබා ගැනීම සඳහා කටයුතු කිරීම. වීදි සටන් වෙනුවට නව නැම්මකින් වෘත්තීය ක්‍රියාමාර්ග මුවහත් කරමින් කටයුතු කරනු ලබනවා. අපි දැක්කද ඊයේ විවිධ පාර්ශ්ව ප්‍රකාශ කරන ගුරු අරගලයේ අවසන් කිසිම අවසන් වීමක් නැහැ. අපේ අරගලය ඒ විදිහට යනවා. අපි දන්නවා මේ අරගලයේ තීරණාත්මක දවස හෙට. මොකද අපි දන්නවා එට දිනේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වීම නියමිත. එට සඳුදා කැබිනට් මණ්ඩලයෙන් මේ සඳහා අපිට විසඳුමක් ලැබෙන්න ඕනේ. රටේ පවතින කොවිඩ් වසංගත අවදානම හේතු කරගෙන අපි තීරණය කළා ඊයේ පස්යාලේ නවත්වපු පාගමන තාවකාලිකව අත්හිටුවීමට. ඒ තාවකාලිකව අත්හිටෙව්වත් අපි මේ අනිකුත් ඔන්ලයින් අරහා ඉගැන්වීමේ කටයුතු, උසස් පෙළ උත්තර පත්‍ර ඇගීම් සඳහා ඉල්ලුම් කිරීමේ කටයුතු ආදී වර්ජනය කරමින් මේ වර්ජන ක්‍රියාවලිය දිගින් දිගටම කරගෙන යාමට තීරණය කරලා තියෙන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මේ අතර දිලුම් අමුණුකම රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ පාසල් විවෘත වූ පසු වීදි සටන් අවසන් බවයි. රජය ඇවිල්ලා මේ අවුරුද්දට සිද්ධ වෙච්ච විෂමතාවයක් නෙමෙයි. මේක අවුරුදු 20 ගණනක් තිස්සේ ගුරුවරුන්ගේ තිබුණ වැටක් විෂමතාවය. එතකොට මේ රජය මේක පිළි අරගෙන අපි ලබන අයවැයට මේව ඇතුළත් කරලා යම් මට්ටමකට මේව විසඳන්න අධ්‍යාපන අමාත්‍යතුමා එකඟ වෙලා තියෙනවා. එතකොට සමහරක් පක්ෂවලට උමනාවක් තියෙනවා. ලබන අයවැයෙන් මේක විසඳින නිසා අපි මේ පෙළපාලේ ගිය නිසා විසඳුනා කියලා පෙන්නන. ජෝසප් ස්ටාලින්ලට එහෙම ඕනේ. දැන් වැඩේ වෙනවා. හැබැයි පාසල් ඇරියනක් අපිට බලා ගන්න තිබුණා. ස්ටාලින් මහත්තයත් එක්ක ගුරුවරු කී දෙනෙක් ඉන්නවද? ඉතින් එතුමාට ගුරු උද්ඝෝෂණය පාසල් වහලා තියනකම් කරනවා මිසක් කවුරු හරි ගිහින් දාලා ගුරුවරු කියලා පාසල් අරපු දවසේ ඉඳන් නම් එතුමාට උද්ඝෝෂණ කරන්න බෑ කියන එකයි අපිට කියන්න. මේ උතර පසුගියදා පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ග අවහිර කරමින් පැවති විරෝධතාවේදී පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පොදු දේපළවලට හානි කිරීම සහ පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීමේ චෝදනා මතයි. ඉන් අනතුරුව එම චෝදනාවටම අදාළව පසුගිය 6 වනදා අන්තරී කැඳවුම්කරු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමේ සභාපතිවරයා අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට පුද්ගලයන් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ වුණා. දැන් අපි නෙමේ ඇත්තම මේ රාජ්‍ය දේපළ අවභාවිතා කරලා දෙන්නේ. මේ ආණ්ඩුවේ ඉන්න මිනිස්සු එහෙම නැත්නම් මේ ඔයි කියන අපිට රාජ්‍ය දේපළ අවභාවිතා කරන චෝදනා කරන මිනිස්සු තමයි මේ රටේ ජනතා දේපළ එහෙම නැත්නම් ජනතාවගේ මුදල් කොල්ල කෑමට ලක් කරේ. ඒක නිසා පැහැදිලිවම දැන් මේ වෙද්දී ආණ්ඩුව නිශ්චිතව වැඩපිළිවෙලේ ඉන්නවා. ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වෙන එහෙම නැත්නම් ආණ්ඩුවේ මේ වැඩපිළිවෙලට එරෙහිව මැදිහත් වෙන අයව දඩයම් කරන එහෙම නැත්නම් ඔවුන්ව අත්අඩංගුවට ගන්න වැඩපිළිවෙල තමයි මේ වෙද්දී ඉන්නේ. ඒ නිසා අපි කියනවා පැහැදිලිවම දැන් මේ කරන සෙල්ලම මෙතනින් නවත්තන්න ඕනේ.
මේ සියලුම අත්අඩංගුවත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඒ වගේම මර්ධනය කිරීමට ඒ වගේ ශිෂ්‍යයන් මර්ධනය කිරීමට බියවැද්දවීම ඔවුන් අත්අඩංගු ගැනීම පැහැර ගැනීම වහාම නැවැත්විය යුතුයි ඒ වගේම මේ ඔතලාවල පනත වහා හකුලා ගැනීම වෙනුවෙන් අපි සියලු ප්‍රයත්න ඉස්සර ගන්නවා දුක්බර ත්‍රාසජනක අභියෝගාත්මක පරිච්ඡේද පසු කරමින් විශ්මිත ලෙස අවසන් පරිච්ඡේද ලිවිය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නේ රට වෙනුවෙන් සේවය කළ හැකි එකම ක්‍රමය දේශපාලනය නොවන බවයි හිටපු ජනාධිපතිවරුන් මේ බව ප්‍රකාශ කරන්නේ සිය Facebook ගිණුම් තුල සටහන් තබමේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා. අදාළ සටහනේ දැක්වෙන්නේ සමහර පරිච්ඡේද දුක්බරයි. තවත් සමහරක් පරිච්ඡේද ත්‍රාසජනකයි. අභියෝගාත්මක පරිච්ඡේද නැතුවම නොවේ. පරිණත ලේඛකයා නිසි කෘතිය නිසි කලට ලියනු ඇත. පරිණත ලේඛකයෙකුගේ අවසන් පරිච්ඡේද විශ්මිතය යන්නයි. මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙතනියද සිය මුහුණු පොත ඔස්සේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයට අනුව විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙන බවට සමාජ මාධ්‍යවල සහ ජනමාධ්‍යවල පැතිර යන පුවත් අසත්‍ය බව පවසා හිටපු ජනපතිනිය පවසන්නේ ඔහුට දේශපාලනයට පැමිණීමේ කිසිදු අවශ්‍යතාවයක් හෝ ආසාවක් නොමැති අතර දේශපාලනය වෙනුවෙන් බණ්ඩාරනායක වරුන් සිදු කළ කැපකිරීම් සහ ලද පීඩාවන් ඔහුටද උරුම කරවීමේ කිසිදු අදහසක් නොමැති බවයි ඔහු අප රටට බෙහෙවින් ආදරය කළද රට වෙනුවෙන් සේවය කළ හැකි එකම ක්‍රමය දේශපාලනය නොවන බව පවසන හිටපු ජනපතිනි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එවැනි අසත්‍ය ප්‍රචාරයන්ට නොරවැටෙන ලෙසයි ගෑස් සහ කිරිපිටි හිඟය දිනපතා උග්‍ර වෙමින් තිබෙනවා මේ ගැටලුවේදී රජය හැසිරෙන්නේ වගේ වගක් නැතිවයි කිරිපිටි නැතිවීම ගහෙන් වැටෙනු මිනිහට එළදෙන ඇන්න වගේ කියලා පරණ කියමනත් වෙනස් වෙලා බෙවන විට වෙළඳපොළ තුල පවතින ගෑස් සහ කිරිපිටි හිඟය පිළිබඳව අප මේ දිනවල නිරන්තරයෙන් තොරතුරු වාර්තා කරමින් සිටිනවා. අප දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළත් වෙළඳපොළ තුල පවතින කිරිපිටි සහ ගෑස් හිඟයට නිසි පිළිතුරු ලබා දෙන්නට අමාත්‍යංශ අමාත්‍යවරු සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන කිසිදු ආයතනයක් පියවරගෙන නොතිබීම ඉතාම කනගාටුවට කරුණක්. ඒ වගේම කිරිපිටි පැකට් එකක් වෙළඳපොළ තුල සොයා ගැනීම තව දින කිහිපයකින් කලුනික සොයා ගැනීමක් වනුනෝ අනුමානයි. කිරිපිටි නෑ හිගයි. පොඩි ළමයෙකුත් නෑසුත් නෑ දැන් නිල් පාටක නෑ ගහ පාටක නෑ නේ. අපහසු වෙනකින් ඔය කරනවා ඉතින් අර මැරෙන ඉන්නා මිනිස්සු වෙන නොමැරි ජීවත් වෙන්න කරනවා කොහොමද? අඩව 3-4කටම ගියා. දේශායිත කිරිපිටි ගොඩක් අඩවල් වල නෑ. කිසිම කඩේක තිබ්බේ නෑ. දැන් ග්‍රෑස් ප්‍රශ්නිකුත් තියෙනවා. දැන් ලාෆ් ගෑස් අරන් තියෙන කට්ටියට ඒක මාරු කරගන්න විදියක් නැතුව තියෙනවා. මාරු ප්‍රශ්න ටිකක් තමයි ඉතින් තියෙන්නේ. මේ කොරෝනා ඇදිලා එහෙම මිනිස්සු ජීවත් වෙන්න බය වෙන කාලෙක ඇත්තටම හරිම අසීරු තත්ත්වයකට තමයි මේ රටේ හැම දිනම පත් වෙලා තියෙන්නේ. මේ කොරෝනා දවස්වල දරුවන්ට දෙන්න කිරිපිටි නැහැ. අනික ගෑස් නැහැ. රජයේ කියනවා කහපාටක දීලා නිල් පාටක ගන්න කියලා. ඒක කරන්නේ නැහැ. ඒකට මොකද්ද කවුද වග කියුත්තේ? කඩවල වලට ගියාම ඉතින් අපිට බොන පිටි වර්ග නැහැ. ඉතින් මෙයාලා බොන්නෙත් නැහැ. ඒක නිසා ඉතින් මේ හරි ප්‍රශ්නයක් මුකට මුණ දීලා තියෙන්නේ. ගෙවල් වල ගෑස් සිලින්ඩර් දෙක ගානේ තියාගෙන නැහැ නේ. දැන් ලාස්ට් ගෑස් පාවිච්චි කරපයට ඒව නැහැ. ලීටර තියෙනවා. දැන් එක මාසයකට එක ගානක් ඊළඟ සතිය ගිහින් බලනකොට එක ගානක්. ඒ වගේම තමයි දැන් කිරිපිටි කිරිපිටි මේ කඩේ එකකවත් නැහැ. ඉතින් පාන් පිටි තමයි දී කරලා දෙන්න වෙන්නේ. කිරිපිටි නැහැ අපට. කන බොනේ වාඩුයි. හෙඩ්ඩු තින්නවා. පොඩි ළමිනුත් තිනවා. ඉතින් අපිට ඒක කොහොම හරි හලස්සලා දෙන්න. කාට කියන්නද ඉතින් මේ දුක අපි කියන්නේ ඒකයි. වෙනද කිව්වේ ගහෙන් වැටිච්ච මිනිහට ගොන යන්න කියලා. දැන් ලංකාවට වෙලා තින්නේ ගහෙන් වැටිලා ඉන්නකොට එළ දෙන තමයි යනලා තියෙන්නේ. ඩොලර් මිලියන 500ක් 600ක් වර්ෂයකට කිරිපිටි ආනයනයට වෙන් කරනවා. ඩොලර් නැති වුණාම කිරිපිටි නැති වෙලා තියෙනවා. මේක තත්ත්වය පිළිබඳව රජයන් ඇටියට නිසි පියවර ගත්තා නම් මේ තත්ත්වය අපිට උදා වෙන්නේ නැහැ. කළු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා. වගේ දැන්වත් තේරුම් අරගෙන දියර කිරි නිෂ්පාදනය වෙනුවෙන් රජය හැටියට කතා කරන්නේ නැතුව කැප වෙන්න ඕන. ජනතාවට කිරි නොබී සිටියත් ආහාරයක් පිස ගැනීම සඳහා තේ උගුරක් බීමට හෝ වතුර ටික රත් කරගන්නවත් ගෑස් ටික ලැබෙන්නේ නැතිනම් එය ජනතාව විඳින කොතරම් වූ ඛේද වාචකයක්ද? මේ අතර ගෑස් පාරිභෝගිකයින් පත්ව ඇති අපහසුතාවයට කඩිනමින් පිළියම් යොදන ලෙසට ඉල්ලා ජාතික නිදහස් පෙරමුණ විශේෂ බාර අමාත්‍යවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙරට ගෑස් වෙළඳ පොලින් 20-25% පමණ ප්‍රමාණයක් ලාෆ් ගෑස් පාරිභෝගිකයන් වූ බවත් එම ජනතාව මේ වන විට ගෑස් සිංගේ නිසා දැඩි අසිරුතාවයකට පත්ව ඇති බවයි අදාළ සමාගමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳවත් කනගාටුව පළ කරන බවයි ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ එබැවින් ජනතාව තවත් අපහසුතාවයට පත් නොකර ගෑස් සිංගේට පිළියම් යොදන ලෙසටයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා සියාත්සනින් යුතුව රාජ්‍ය අමාත්‍ය ලසන් තලගිය වන්න මහතාට මෙම ලිපිය යොමු කර තිබෙන්නේ සහල් සඳහා පාලන මිල ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අධිකරණයට යන බව සහල් මෝල් හිමියන් ප්‍රකාශ කරනවා අගෝස්තු 15ට පෙර පාලන මිල ගැසට් කළ යුතු බවයි මෝල් හිමියන් රජයට අවධාරණය කරන්නේ කැබිනට් ඇමතිවරු දෙන්නා ප්‍රකාශ කරා ඔවුන් දෙන්නා කැබිනට් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙනවා කියලා මේ පාලන මිලට හාල් විකුණ ගන්න බැරුව ගියොත් එතකොට මේ අගෝස්තු 15 වෙනකොට එතෙක් තිබුණු යල් පැන ගිය දඩ මුදල් වෙනුවට පාරිභෝගිකයට වැඩි මිලට හාල් විකුණන කට්ටියට රුපියල් ලක්ෂයක දඩයක් ගහනද ඇමතිවරු දෙන්නා කැබිනට් එක මාර්ගයෙන් තීරණයක් කරන් තියෙනවා ඒක අගෝස්තු 15 වෙනකොට ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා අපි දැඩි විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා අගෝස්තු 15 මේ ක්‍රියාදාමය සිද්ධ වෙනවද කියලා එහෙම නැත්නම් අගෝස්තු 15න් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන්ගෙන් අපි උපදෙස් ලබාගෙන තියෙනවා පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා මේට වග කියන්න ඕන එතුමා අපේ ගංගොලාර හේන් වලට බඳින පඹයෝ නෙමෙයි පාරිභෝගික අධිකාරියේ සභාපතිලා කියන්නේ සත්තු බය වෙන්න වාගේ බය කරන්න නෙමෙයි නීතිය තුමන්ගේ අතේ තියෙනවා දැඩි කැපකිරීමක් කරලා අගෝස්තු 15 වෙනකොට මේ කැසට් පත්‍රය එළියට දාලා පාරිභෝගිකයාට පාර්ලිමේන්තුවට හාල් ලබා දෙන්න කියලා එහෙම නැති වුණොත් අපි එතනින් එහාට නීතිමය ක්‍රියාමාර්ග වලට පෙළඹෙනවා දැඩි උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයට අපි පෙළඹෙනවා මේ රටේ කූට ව්‍යාපාරිකයන් කීප දෙනෙකුට මාපියා කරුවන් කීප දෙනෙකුට මේ රටේ දුප්පත් අහිංසක දරුවන්ට අධ්‍යාපනය ලබන්න තියෙන මේ තමන්ගේ පවුලේ මුදල මේ කූට ව්‍යාපාරිකයන්ට ලබා දෙන්න එපා දුප්පත්කම සහ විවිධ රෝගාබාධ නිසා දහතුක් විඳින පවුල් අපේ රටේ ඕනතරම් ඉන්නවා සමෘද්ධිය ජනසභිය වැනි විවිධ දේශපාලන ව්‍යාපෘති 48 නිදහසෙන් පසු ක්‍රියාත්මක වුණා නමුත් මේ එකදු ව්‍යාපෘතියක්වත් දුප්පත්කම නැති කිරීමට සමත් වී නැහැ හුදෙක්ම එදා වේල ජීවත් වීමට ලැබෙන ආධාර ලෙස පමණයි මේ ව්‍යාපෘති හඳුන්වන්න පුළුවන් සමෘද්ධියක්වත් ලැබෙන්නේ නැති අසරණ පවුල් අනන්තවත් තාම මේ රටේ ඉන්නවා මේ අතිශය දුෂ්කර ජීවිතයක් ගෙවන ඉරණවිල සමිතුගම පවුලක් පිළිබඳ තොරතුරු මේ මවට වයස අවුරුදු 35යි. උදැසනින්ම වෙරළට යන ඇය හරි හරියට පිරිමි එක්ක මාදැල්ලා දිනවා. ඇගේ ස්වාමි පුරුෂයා බහුදින යාත්‍රාවකයි රැකියාව කරන්නේ. ඔහු නිවසට එන්නේ මාස දෙකක් විතර මහ මුහුදත් එක්ක පොර බදලා. ඒ ආවත් ඔහු රැගෙන එන සොච්චම් මුදල මේ පවුල ජීවත් කරවන්න මදි. අපි මේ පවුලේ සෝචනීයම කතාව කියන්නයි හදන්නේ. මේ අම්මයි තාත්තයි එක්ක දරුවන් 5 දෙනෙක් මේ පවුලට ඉන්නවා. දියණියන් 2 දෙනෙකුගේ සහ පිරිමි දරුවන් 3 දෙනෙකුගේ කුසගින්න නිවන එක ලොකු සටනක්. බාල පිරිමි දරුවන් 2 දෙනාම උපතින්ම ආබාධ සහිතවයි මේ පවුලට එක් වුණේ. ඒ මේ ආබාධ සහිත දරුවන් 2 දෙනාට අවශ්‍ය බෙහෙත් සහ පෝෂණීය සහිත ආහාර දෙන එක මේ මවට සහ පියාට හිණයක් වෙලා. මාස දෙකක් තාත්තා මහ මුහුදේ ඉඳලා අරගෙන එන මුදල කෑමටවත් මදි නිසා මේ අම්මා මේ දරුවෝ 5 දෙනාව මේ ලෑලි ගහපු ටකර මඩුවේ තනි කරලා මාදැල්ලා දෙන්න යනවා. මේ මඩුව තියෙන්නේ පහත් බිමක. ඒ නිසා පුංචි වර්ෂාවටත් ජලය ඤට වෙනවා. මේ අසරණකම ගැන මොනතරම් බලධාරීන්ට කිව්වත් ඒ බීරි අලින්ගේ කන් තාම ඇරිලා නැහැ. අඩුම ගානේ සමෘද්ධියක්වත් අද වෙනකන් දීලා නැහැ. මහ පොළවේ දෙවිවරු විය යුතු රජයේ නිලධාරින්ගේ ඇස් පේන්නේ නැති නිසා මේ වැඩිහිටි දියණියන් 2 දෙනා මේ නිවස වූ මඩුවේ ඉදිරිපිට ඇති පහන් පැල දල්වන්නේ නොපෙනෙන දෙවියන්ගේ පිහිට බලාගෙන. ඉතින් අපි සමෘද්ධිය ඉල්ලලා කීප වතාවක්ම දැම්ම අපිට සමෘද්ධියවත් නැහැ කිසිම දෙයක් නැහැ. නිවසත් ගොඩක් අබලන් තත්ති තියෙන්නේ ටොයිලට් නැහැ වතුර නැහැ. අපිට කිසිම දෙයක පාසුකමක් නැහැ යන්න ඕන හැම තැනටම ගිහිල්ලා ඉල්ලුවා. ඒත් නෑ මට ගොඩක් පින් ඒ උපකාර කරොත් ඔයාලට ගොඩක් පින් සිද්ධ වෙනවා කියලා මං ඉල්ලන. හලවත ඉරණවිල සමිතගම පැත්තේ ඇස්කන් පේන රජේ නිලධාරියෙක් හෝ ඉන්නවනම් මේ පවුල දිහා බලන්න වහා හැකිදේ කරන්න ලෝකය වෙනස් කරන්න පුළුවන් මහ පොළවේ ඉන්න දෙවිවරු වගේ මිනිසුන්ට කියලයි අපේ විශ්වාසය.
මෙරට යුද්ධ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම රණවීර ලයිස්තුවේ ලුතිනන් ජෙනරාල් ඩෙන්සල් කොප්පෑකඩුවට හිමිවන්නේ අග්‍රගණ්‍ය ස්ථානයක්. අරාලි තුඩුවේදී බෝම්බ පිපිරීමකින් ඔහු ඇතුළු හමුදා නායකයින් දස දෙනෙකු ජීවිත පූජා කොට අදට වසර 29ක්. මේ ඒ පිළිබඳ සියත අපතබන සටහනක්. සාමීට ආරාධනා කළ සෑම විටකදීම ත්‍රස්තවාදයටම යොමු වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට නිසි පිළිතුරු ලබා දෙන්නට අපේ විරෝධාර රණවිරුවන් පෙරමුණ ගත්තා. එදා ත්‍රස්තවාදීන්ට ප්‍රබල තර්ජනයක් වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු හමුදා ප්‍රධානීන් සමූල ඝාතනය කර මව්බිමේ සාමය තවත් ඈත් කරන්නට ම්ලේච්ච ත්‍රස්තවාදීන් කටයුතු කළේ 1992 වසරේ අගෝස්තු මස 8 එනම් අදවන් දිනකයි. මේජර් ජෙනරාල් විජය විමල්රත්න, රිය අඩ්මිරාල් මොහන් ජයමහා, ලුතිනන් කර්නල් එච්.ආර්. ස්ටේපන්, ලුතිනන් කර්නල් ජී.එච්. ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන්. පලිපාන, කමාන්ඩර් අසංක ලංකාතිලක, ලුතිනන් කර්නල් නලින්ද සිල්වා, ලුතිනන් කමාන්ඩර් සී.බී. විජේපුර, සාමාන්‍ය සබල ඩබ්ලිව්.ජේ. වික්‍රමසිංහ. මීට වසර 29කට පෙර අරාලි තුඩුවේදී ත්‍රස්තවාදීන්ගේ පීඩන බෝම්බයකට ගොදුරුව ජීවිතක්ෂයට පත් වුණා. ත්‍රස්තවාදී බලමුළු විනාශ කර දමමින් මව්බිමට සාමය ගෙනදීම වෙනුවෙන් මෙම අභීත රණවිරුවන් දිවි හිමියෙන් එදා කටයුතු කළා. ජාතියම ප්‍රණාමය හිමිවන දිවංගත ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ ගුණ සැමරුමට යුද්ධ හමුදාපතිතුමන් ඊයේ දින එක්ුණා. හමුදා විරුවන් අරාලි තුඩුවේදී අධි පීඩන බෝම්බ ප්‍රහාරයට ගොදුරු වන අවස්ථාවේ ඔවුන් ගමන්ගත් රථයේ කොටස් තැන්පත් කර ඉදිකනු ලැබූ කෞතුකාගාරය විවෘත කිරීමද යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.